හරි අයිබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝමගේ channel එකට අද මම කතා කරන්න යන්නේ algorithm playlist එක යටතේ double sort කියන simple sorting algorithm එක ගැන මේ sorting algorithm එක පාවිච්චි කරන්නේ මේ වගේ array එකක වගේ element එකක් sort කරගන්න කුඩායි කියලා ලොකේකට ගන්න ඉතින් බලමු මේ කොහොමද වැඩ කරන්නේ කියලා දැන් මේ 3 1 5 2 කියන value 4 array කියන තියෙන්නේ මම කලින් කිව්වනේ දැන් bubble sort එකේදී කරන්නේ මේ element දෙකක් තමයි එකපාර check කරන්නේ මෙයා දෙකක් check කළා දැන් අපි මේ 3 1 නේ මුලින් තියෙන්නේ දැන් මේ 1 3ට වඩා කුඩායිනේ ඒ නිසා මේ දෙක swap වෙනවා ඒ වගේ එක ළඟ තියෙන එලිමන්ට් දෙකක් තමයි මෙයා එකපාර චෙක් කරන්නේ විශාලද කුඩාද කියලා. බලමු මේක බබල් සෝට් ඇල්ගොරිතම් එකෙන් මේ ඇරේක සම්පූර්ණේ සෝට් වෙන විදිය. දැන් අපි මේ 3 හා 1 කියන වැලියු දෙක සැප් කරලා එතනින් ලියනවා 1 3 5 2 මේක තමයිද? දැන් මේ ඊළඟට අපි බලනවා මේ 3යි 5යි කියන වැලියු දෙක. ඊට මෙහෙම මේ 5 කියන වැලියු එක 3ට වඩා විශාලයි. ඒ නිසා මේක අපිට සැප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කියන්නේ එලිමන්ට් දෙක මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඊළඟ ස්ටෙප් එකට යනවා. මේක තමයි පළවෙනි ස්ටෙප් එක. දැන් අපි යනවා දෙවෙනි ස්ටෙප් එකට. 1 3 5 දෙක හරි දැන් අපි ඊළඟට බලනවා මේ 5යි 2යි වැලියු දෙක එක ළඟ තියෙන වැලියු දෙකනේ කම්පෙයා වෙන බබල් සෝට් එකේදී හරි දැන් මේ 5 කියන වැලියු එක 2ට වඩා විශාලයි ඒ නිසා මේ දෙක සැප් වෙන්න ඕනේ يعني 2 කියන වැලියු එක 5 කියන තැනට එන්න ඕනේ ඒ නිසා අපි 3 දෙවෙනි පියවර අවසන් වෙලා මේ 3 පියවරට එනකොට 1යි 2යි 5යි බවටපත් වෙනවා හරිද දැන් අපි මේ array එකේ එක වටයක් ගිහින් ඉවරයි කියන්නේ පටන් ගත්ත තැන ඉඳන් අන්තිම අවස්ථාව වෙනකන් ආවා දැන් මේ array එක sort වෙලාද මොනතර බැලුවොත් පේනවා මේ 1 3 2 හරිනම් මේ 2 කියන මේ 3 වෙනි step එකනේ කියන්නේ array එක සම්පූර්ණයෙන් traverse කරලා ඉවරයි අපි කියන්නේ array එක මුලින් අග සංඛ්‍යාවට යනකන් ගිහින් සරලව කිව්වොත් එක pass එකක් ඉවරයි දැන් අපි යනවා දෙවන pass එකේදී දෙවන පාස් එකට යනකොට තියෙන මේ array එක පළවෙනි පාස් එකෙන් sort වුණා 1 3 2 5 කියලා. දැන් අපි බලනවා දැන් මේ ආයි මුලින් ඉඳන් මේක element දෙක දෙක check කරනවා. ඒකයි දෙවනි පාස් එකේදී වෙන්නේ ඒක. දැන් මේක sort වෙනකම් පාස් වේග ගන්න වැඩි වෙවි ඉදිරියට යනවා මේ algorithm එක. දැන් අපි බලනවා මේ value දෙක ගත්තොත් 3 කියන එක විශාලයි එකට වඩා. ඒක නිසා අපිට පළවෙනි ස්ටෙප් එකේදී මුකුත් චේන්ජස් වෙන්නේ නැහැ. තියුණු විදියටම print වෙනවා. දැන් අපි ඊළඟට බලනවා මේ 3 2 කියන දෙක. 3 2 කියන එක ළඟ තියෙන value දෙක. 2 කියන එක 3ට වඩා කුඩායි. ඒ නිසා මේ දෙක අනිවාර්යෙන් swap වෙන්න ඕන. ඒ නිසා මේ දෙවන ස්ටෙප් එකේදී දෙවන පාස් එකේ දෙවනි මේ 3 2 කියන value දෙක swap වෙලා 2 3 බවට පත් වෙනවා. හරිද දැන් array එක තියෙන්නේ ඔහම දැන් අපි ඊළඟට චෙක් කරනවා මේ 3 5 කියන වැලියු දෙක ඊළඟ වැලියුස් දෙක එක ළඟ තියෙන 5 කියන එක 3ට වඩා 3ට වඩා විශාලයි ඒ කියන්නේ මේ array එක සම්පූර්ණයෙන් sort වෙලා තියෙන්නේ හරිද ඔක තමයි අපේ final output එක 1 2 3 5 මේ array එක මේකට බවට මේක බවට පරිවර්තනය වුණා bubble sort algorithm එකෙන් සම්පූර්ණයෙන් sort වුණා මේ array එක මේකේ ඔයාලට පේනවා ඇති මේක දැන් අපි implement කරන්නේ කොහොමද කියන programming කරලා තියෙන කෙනිට මේක බලපු ගමන් තේරෙනවා මේක අපිට implement කරන්න
for loop දෙකක් අවශ්‍ය වෙන බව සරලව මේ implement කරන්න. මොකද කිව්වොත් මේකේ step හැම pass එකේදීම step ගණක් යනවා පහලට. කියන්නේ passes ගණයි step ගණයි තමයි change වෙන්නේ. කියන්නේ පළවෙනි pass එකේ step ටික තමයි මේ දෙවෙනි pass එකේ step ටික. පේනවනේ? මේකේ value දෙකක් change වෙනවා. රෑ temporary value දෙකක්. කියන්නේ අපිට මේක implement කරන්න for loop දෙකක් අවශ්‍ය වෙනවා. For loop මොන්නේ නැහැ. සරලව implement කරන්න for loop දෙකක් අවශ්‍ය වෙනවා. මේ algorithm එක. අපි බලමු මේ algorithm එක implement කරන්නේ කොහොමද කියලා. මම ඒකට මගේ favorite programming language පාවිච්චි කරනවා Java. යාලා ලැප් වලින් install machine වලින් install කරලා නැත්නම් install කර ගන්න. මම NetBeans කියන ID එක තමයි use කරන්නේ Java program කරන්න. මම අලුතෙන් project එකක් create කර ගන්නවා. මේකට නම දෙන්නම් nest කරලා app project name එක playlist කියලා. මේකෙන් ඔයාලට project location එක change කරගන්න පුළුවන්. මම default location එකම තියනවා. හරි. Project එක create වුණා. මේ අනවශ්‍ය comment delete කරගන්න. මේ තියෙන්නේ අපි හදපු project එකේ main class එක. Sorting playlist කියන main class එකේ මේ තියෙන main function එක Java program එක run වෙනවා කියන්නේ මේ main method එක execute කරනවා කියන එක තමයි. මම අලුතෙන් class එකක් create කරගන්නම්. bubble sort කියලා. මේ මොකද මේක bubble sort algorithm එක නිසා මම implement කරන්නේ algorithm එක. ක්ලාස් එකක් හදුණා. අපිට for loop දෙයක් වුණ වෙනවා කියලා මම මුලින් කිව්වනේ. දැන් මේ මම method එකක් create කරගන්නවා මුලින්. public මම access modifier විදියට දෙනවා public කියන එක. මොකද අපි sorting playlist කියන එකෙන් තමයි access කරන්නේ. public දෙන්න පුළුවන් ඔයාලට, default දෙන්න පුළුවන්, private දෙන්න බෑ. private access modifier මම access modifier ගැන වෙනම java programming යටතේ video එකක් කරන්න. public club කියලා මම මේකට array එකක් ගන්නවා මේ method එකේ parameter list එක විදියට. int array එකක් තමයි ගන්නෙ. මොකද අපි int array එකක් තමයි sort කරේ මෙතනදී. int array කියලා මම නම දෙනවා මේකට. දැන් මම මේ array එකේ length එක මුලින් calculate කරගන්නවා. ඒක අපි variable එකේ save කරගන්නවා. පස්සේ access වෙන්න for loop දෙක අතරතුරදී මම int n කියලා ගන්නවා. array sorry dot line suggest තුනක් select කරනවා. ඊට පස්සේ මම දැන් මම for loop දෙක implement කරනවා මේකේ. for ඉන්නකොට පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වලදී සිම්පල් අය අකුරින් නම් ඉස්සරහට තියෙන අකුර ටික සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකක් කරන විදිය.
I සමාන I see row in the Yaka Yavanova entry in a Ekavanaka. Look at the entry in a Ekavanagan Yavane, Metanagani, Arake, Lentega, entry Arake, Lentega Gatada, Arake, Antium value again, Lentega, Rinaker. Look at the Arake, zero index base. Mul value access karanne value එක 0 කියලා දීලා. ඒ නිසා එතන i++ අන්ිනා for loop එක implement කරනවා දැන් for කියන්නේ දැන් මේ මම implement කරේ මුලින් implement කරේ මේ pass මේ step වලට අදාළ මේ for loop එක. එක pass එකේදී ගොඩක් array ke avasana element ekak dakka dewana for loop ekak run wenna. Therennata man kiyana eka therenn naththam comment karanna man reply karanna aniwaryen. For mekata denawa int j samanay a kudai n rina I Rina Eka. The bang him a gatte make Eka step pegadi Eka say sap pegak padagan with the other. Mother sap pegak unagamang of the Ilangi step peg of the Marweno. Egan is up. මේ j කියන එක increment කරනවා මේ j++ දාලා කරන්නේ j++ කියන එක සමාන වෙනවා j සමාන j+1 කියන එක. ඕක තමයි j++ කියලා කියන්නේ. මම type කරනවා type කරේ. අපිට කියනවා මේ condition එක. If මම චෙක් කරනවා array එකේ i කියන element එක විශාල නම් array එකේ sorry මෙතන array එක j කියන එක වෙන්න ඕන j කියන element එක විශාල නම් array එකේ j කිය j plus 1 කියන element එකට වඩා අපි සැක් කරනවා Value they got second value. Make a long if type if condition like a play temporary variable create karagano in type for the thing up array jk and element take a tavakalika save karagano with the sap karagana anisa in temp samanai. Hare lemma array jk and a samana karana array. J plus 1 මම කරේ මොකද්ද කරේ මේ සැප් එක මේ පහ කියන වැලියු එක විශාලයිනේ 3ට වඩා ඒ නිසා මම මේ වැලියු දෙක සැප් කරා ආය J කියන්නේ 3 J plus 1 කියන්නේ 5 හරිද ඊට පස්සේ මම අර temp එකට ගත්ත array j කියන value එක දැන් save කරනවා array j plus 1 කියන එකට temp කියන එක save කරනවා හරිද ඔයක තමයි bubble sort algorithm එක දැන් මම array එක create කරන් ඉන්නම් මුලින් int numbers කියලා නම දීලා සමානයි මොකද අපේ array එක elements tune eka paha deka tune eka paha deka hariya den man bubble sort object ekak create karagannawa es samana new Bubble sort. Pita matakai. Make it a I construct a. I construct a
int array එකක් තමයි parameter එක විදියට දුන්නේ. හින්ද මේ numbers කියන array එක මේකට pass කරනවා. හරිද? දැන් අපි මේකම implement කරනවා. මේ for loop එක ඉවරුනට පස්සේ මේ array එක print වෙන්න loop එක for මම ඒක මුලින්ම array එක දෙන්න කලින් values ටිකයි array එක දීර නැතුව values ටිකයි වෙන වෙනම print කරන්න ඔයාලට මේ පේන්න හොඳට වැඩේ. For loop එකක් දාලා array එක print කරනවා int I සමාන 0 I කුඩායි n I plus plus system out print n මෙතනින් දෙන්න සොකට් වැලියු කියන එක yes එකයි දිලා sorry e එකක් වැඩි වෙලා ඒකයි දැන් මම මෙතන values ටික print කරනවා array i class මම space එකක් print කරනවා values ටික එන්න හරි දැන් අපි මේක කොපි කරලා ආලා සෝට් වුණාට පස්සේ අර එක මොන වගේද කියලා බලා ගන්න. මෙතන පේස්ට් කරනවා sorted array. හරි. ඔන්න මේක සේව් කරනවා. සේව් කරලා රන් කරලා බලමු අපි. හරිනේ මේ තියෙන අපි ඉන්පුට් එක දී විදියට දීපු array එක මේ තියෙන sort වුණාම එන output එක. ඔක තමයි අපි sort කියලා කියන්නේ. මේ තමයි algorithm එක. දැන් මේක time complexity එක. මේකේ worst case time complexity එක කියන්නේ නරක මේක විදියට එන්නේ. මේකේ array එකේ element n සංඛ්‍යාවක් තියෙනවා on වර්ගයේ මොකද for loop දෙකක් තියෙනවා මේකේ ඒක එන්නේ array එකේ සේරම sort වෙලා නැතුව තියුණොත් array එක reverse ordered විදියට තියුණොත් තමයි මේ worst case time complexity එක එන්නේ කියන්නේ 5 4 3 2 1 වගේදී array එකක් තියෙනවා තමයි මේකේ worst case time complexity කියන්නේ best time complexity එක වෙන්නේ on on එන්නේ array එක already sorted නะ මොකද එතකොට run වෙන්නේ මේ pass for pass ගන්න යන for loop එක විතරයි එතකොට run වෙන්නේ ඉන for loop එක run වෙන්නේ නැහැ out for loop එක විතරයි එතකොට run වෙන්නේ. ඒක තමයි on time complexity එක එන්නේ. හරි අපි ඊළඟට selected sort algorithm එකෙන් හම්බ වෙමු කොහොමද ඒක වැඩ කරන්නේ කියලා.